ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන අපනයන අතර පළතුරු අපනයනය කිරීම විශේෂයි. ඒ අතර මෙරටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන පළතුරක් ලෙස අඹ හඳුන්වා දිය හැකියි. නමුත් මේ වන විට අඹ වගාවේ නිරත වන්නේ සීමිත පිරිසක්. අඹ වගාව සම්බන්ධයෙන් වගාකරුවන් දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනක් ඊයේ පැවැත්තුණා. ඒ පොළොන්නරුවේදී ලංකා පළතුරු එළවලු නිපදවන්නන් සකස් කරන්නන් හා අපනයනකරුවන්ගේ සංගමයයි මෙය සංවිධානය කර තිබුණේ. එම සංගමයේ අධ්‍යක්ෂ ආචාර්ය පැට්‍රික් නොගෙවෙල ඇතුළු පිරිසක් මෙම වැඩසටහනට එක්ව සිටියා. මෙම වැඩමුළුවේදී බිම් සැකසීමේ සිට අස්වැන්න නෙලා ගැනීම දක්වා දැනුම ප්‍රායෝගිකව ලබා දෙනු ලැබුවා. පළතුරු අපනයන කිරීම සඳහා වැඩි වැඩියෙන් රටේ නිෂ්පාදනය අපනයන සුසු නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙල දැන් සකස් කරගෙන ඒවා ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ පළතුරු අතර ප්‍රධාන පළතුරු තුනක් අපි ප්‍රමුඛත්වයේ දී තියෙනවා. ඒ අඹ, කෙසෙල් සහ අන්නාස වලටයි. ඊට අමතරව ඉදිරි අනාගතයේදී කජු, පොල් ආදී අපනයන භෝග වැඩි වැඩියෙන් අපනයන කරමින් නිෂ්පාදනයේ ඉඳලා වෙළඳපොළ දක්වා සම්බන්ධ වී සිටින අතරමැදි සියලුම ක්‍රියාකාරී පිරිස්වලට ආදායම් වැඩි කර ගැනීමටත් මේ රටේ පරිභෝජනයටත් අපනයන වෙළඳපොළේ පරිභෝජනයටත් සුදුසු නිෂ්පාදන සඳහායි අපි සහාය දෙන්නේ. මේ ප්‍රධාන වැඩපිළිවෙල වන්නේ ලංකාවේ අඹ වගාව විශේෂයෙන්ම ටොමී ජේසී නැමැති අඹ වර්ගය දැනට ලංකාවේ හැදෙන තාපත්ම විශිෂ්ට ගණයේ අපනයන සුදුසු පළතුරක් නිසා ඒට ආධාර දෙමින් ඒ ප්‍රමුඛත්වය දෙමින් ඒ වර්ධනය කිරීමට කටයුතු කිරීමයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.